සමහර ගැහැණු ළමයි ඉන්නවා හරි කෙට්ටුයි නිකම් මේ මේ හාල් මැස්සු නිකම් මොනවද සාර සාරේ බීලා වගේ නිකම් කෙට්ටුයි සමහරලාට අම්මට තේරෙන්නේ නැද්ද මොකද දන්නේ මේ ළමයා කෙට්ටු වෙනවා කියලා අම්මත් මේ 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 නිකන් දුරවල වෙලා හිතා ගන්න බෑ ළමයා කියන්නෙත් නැහැ මොකද්ද කියලා බලපුවාම මොකද්ද ලේ එතන එක්කෝ රක්ත ප්‍රදරය එහෙම නැත්නම් ස්වේත ප්‍රදරය එහෙම නැත්නම් සෝම රෝගය මොකද්ද කියලා හිතා ගන්න බෑ ඒ වෙන්නේ මොකද්ද एक्को ऐंगे उष्णत्वे सह ऐंगे हीट हेमनता वेड़ीमे दुर्वलता योनि मार्गे सुदुबाट सुदयान वगे सुदुपाट श्लेष्मल गति एक श्वेत प्रदरे के मनोहो हेतु अग्निशा ये अभ्यंतरे उष्णत्व वेडवीमनिशा योनि मार्गे रुद्रे वगे कुनुलेपट गतिट वगे अभी रक्त प्रदरे के එතකොට ඒ වගේම කාන්තාවන්ගේ මුත්‍රා මාර්ගයෙන් සුදු පහයට දීර්ඝ ගතියට වගේ නිතර නිකං උකු ගතියට වගේ යනවනම් අපි කියන සෝම රෝගය කියලා. මේ රෝග තුනක්. එතකොට යෝනි මාර්ගයේ මේ දෙකයි මේ සෝත ප්‍රදරයයි රක්ත ප්‍රදරයයි යෝනි මාර්ගයෙන් සෝම රෝගය කියන එක මුත්‍රා මාර්ගයෙන් තමයි පිට වෙන්නේ. එතකොට මේක දන්නේම නැතුව මේ මේ යන්නේ ඇඟේ තියෙන පෝෂ්‍ය පදාර්ථ කොටස යන්නේ. එතකොට දන්නේම නැතුව ළමයා කාලයත් එක්ක දුර්වල වෙනවා, කොන්ද කැක්කුම් වෙනවා, හන්දි කැක්කුම් වෙනවා, ළමයාට කණ්ඩ බැරි අපිරිතාව වෙනවා, ලොකු දේවල් ඇති වෙනවා. එතකොට සමහරලාට ඒකෙදි බල විශේෂයෙන්ම කළු කුමාර දෝෂ බලපානවා. ඒ වගේ කියන්නේ මේ ළමයා වැඩි වියට පත් වීමේදී ඇති වෙච්ච නැකත් දෝෂයක් තිබුණොත් එහෙම මේ වගේ රක්ත ප්‍රදරය, ශ්වේත ප්‍රදරය සහ සෝම රෝග සහ ඊට අමතරව ගර්භාෂයේ ඩිම්බකෝෂ ආශ්‍රිත පිළිකා තත්ත්ව ඇති වුණාමත් ওই වගේ ලේ යන අවස්ථා තියෙනවා. ඒ තත්ත්වය බලන්න ඕනේ. දැන් සමහර අයගේ මේ මේ සමහර බොහොම කලාතුරකින් ඔබ අහලා ඇති මේ මේ බඩ ටික ටික එනවා, බඩ මෝරගෙන එනවා, බබෙක් නෙමෙයි. ගෙඩියක් මේ එන්නේ. හැබැයි බබෙක් හම්බෙන සියලුම ලක්ෂණ පෙන්නනවා. අම්මා තාත්තා ළමයා පිළිබඳ වැරදි වැටහීමක් ගන්නවා මේ බබෙක් හම්බෙන්නද දන්නේ මේ දරුවට කියලා. ඉතින් බබෙක් හම්බෙන්නේ නෙමෙයි ඒ වෙලාව බබෙක් හම්බෙන සීරු රෝග ලක්ෂණ පෙන්වන ගෙඩියක් තියෙනවා. ඒකට කියන්නේ මූඩ ගර්භ කියලා. එතකොට ඒ තත්ත්ව තිබුණේ ඒක පිළිකාමයි තත්ත්වයක්. එතකොට ඒකට අදාළ විදිහට බෙහෙත් ටික පාවිච්චි කරන්න දුන්නාම මේ තත්ත්වේ සම්පූර්ණයෙන්ම දිය කළා. මේ අභ්‍යන්තරයේ තියෙන මේ ගර්භාෂ ඩිම්බකෝෂ වල තියෙන මේ ඒ තත්ත්ව හදලා ඒ එන්ඩෝමෙට්‍රියම අසුද්ධ වෙන විදිහට බෙහෙත් ටික පිළිවෙලට කරපුවාම මේ තත්ත්වය හොඳ කරගන්න පුළුවන්. ඒ නිසා ඒ වගේ තත්ත්වයක් යම් දරුවෙක්ගේ කාගේ හෝ තියෙනනම් ඔබ මානසික වැටෙන්නේ පුළුවන්තරයික්මනින් මේ නියමිත අවශ්‍ය ඖෂධ ටික මේ අම්බෙලා පාවිච්චි කරන්න. එතකොට ඔබට කෙටි ඉක්මනින් කෙටි කාලයක් තුළ හොඳ කරගන්න පුළුවන්කම තියෙනවා.